අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට මගේ යාළුව සියලු දෙනාම ආයුබෝවන් කියලා මම පිළිගන්නවා. අපි මීට කලින් මාළුවෙන් බුල් තියල් දැම්මා චිකන් කරි හැදුවා. ඒ හින්දා මම ආදි හිතුවා සැමන් කරි එකක් හදන්න. එහෙනම් බලමු අපේ සැමන් කරි එකට මොනවද ගන්න කියලා. අපේ සැමන් කරි එක හදන්න ගන්නවා සැමන්, රම්පෙ, කරපිංච, සේර, රතුළු උණු, සුදු ලුණු, අමු මිරිස්, කුරුඳු පොතු, ඒකම කහ, උළුහාල්, අමු තුන පහ, ගම්බිරිස්, මිරිස්, ගොරකා, ලුණු, ඒ වගේම මිටිකිරි, දෙවෙනි කිරි. දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඊළඟට අපේ අලුත් video බලන්න මේ සීනුවත් press කරන්න. මම මේ ඇතිලියට පහේ ටික දාගන්නවා. රම්පෙ කරපිංච, සේර, කුරුඳු, අමු මිරිස්, රතුළු උණු, සුදු ලුණු මේ ටික දාගන්නවා. මේකටම 3/5 එකතු කරනවා. කහ, ඒ වගේම උළුහාල්, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, ගොරක මේ ටික දාලා මම මේකට දාන්නේ දෙවෙනි කිරි. දෙවෙනි කිරි ටික දාලා මේක නටන්න ලිපේ තියනවා. දැන් මම ඇතුලේ ලිපේ තියාගත්තානේ. ලුණු ටිකක් දාලා මම ලිපෝන් කරනවා. අපි මේ විදිහට පහේ ටික තැම්බෙනකම් හොඳ නටව ගන්න ඕන. එතකොට තමයි පහේ වල රස හොඳට පොදි වලට අල්ලන්නේ. මේ විදිහට අපි හොඳ නටනකොට අපි මේකට අපේ සැමන් ටික එකතු කර ගන්නවා. මේකට මම ගත්ත සැමන් ටින් එකෙන් භාගයයි. ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කර ගන්න පුළුවන්. සෙමන් ටික දාලා විනාඩි දෙක තුනක් තැම්බෙන්න නැරලා මම ඊට පස්සේ ඒකට මිටිකිරි ටික එකතු කරගන්නවා. මිටිකිරි ටික දාලා ටිකක් වෙලා මේක නටව ගන්න ඕනේ. අපිට සෙමන් ගන්නකොට නම් සෙමන් ටින් එකේ දියර ටික ගන්නත් පුළුවන්. එහෙම ගන්නව නම් අපි ගන්න දියකිරි ප්‍රමාණය කියන්නේ දෙවෙනි කිරි ප්‍රමාණය ටිකක් අඩු කරගන්න. එහෙම අඩු කරලා අර සෙමන් එකේ දියර ප්‍රමාණය මේකට දාගන්න පුළුවන්. කිරි ටික නටනකොට අපි මේ විදිහට ටිකක් අවලං කර ගන්න ඕන. නැත්නම් අපි කිරි ටික කැටි ගහනවානේ. මේ වෙලාව අපිට ලුණු මදි නම් ලුණු දා ගන්න පුළුවන්. සැමන් ටික හොඳට නටනකම් විතර තමයි ලුණු බලන්න ඕන. මොකද සැමන් වලත් ලුණු තියෙනවානේ. ඒ හින්දා මේ හොඳට නටනකොට අපිට ලුණු කොහොමද කියලා බලන්න ඕන. ලුණු මදි නම් ලුණු එකතු කර ගන්න ඕන මේ වෙලාවේ. මේ විදිහට අපි මද කිඳරේ මේ තෙල් පෑදෙනකම් උයා ගන්න ඕන. එහෙනම් දැන් නැටු ඇති. මම එහෙනම් ලිප ඕෆ් කරනවා. ඕෆ් කළා මේක ටිකක් කවලම් කරනවා. කවලම් කරලා අපි මේකේ ගොරක කෑලි දෙකක් දැම්මනේ. ඒ දෙක අයින් කරනවා. නැත්තම් මේක ගොඩක් වෙලා තිබ්බොත් ඇමුල් වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට අපි දාපු ගොරක කෑලි දෙක අයින් කරනවා. මේ තියෙන්නේ මම හදපු සැමන් කරි එක. එහෙනම් ඔයාලත් හදලා බලන්න මේ විදිහට රසට එනව නේද කියලා. මේ වීඩියෝ එක බලලා ඔයාගේ දැනුම ටිකක් හරි වැඩි වුණා නම් මගේ ඊළඟ වීඩියෝ එකත් බලන්න. අපේ ගෙදර ලයිෆ් channel එක subscribe කරන්න. ඊළඟට ඒ ළඟම තියෙන සීනුවත් press කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න. මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.